අප වගා කරන භෝගවල ප්‍රසස්ත වර්ධනයක් මෙන්ම එයින් උපරිම අසන්නක් ලබා ගැනීමට යහුසුළු විය යුතු කාලයකට අප එළඹ තිබෙනවා. එසේ විය යුත්තේ ආහාර සඳහා විශාල මුදලක් වාර්ෂිකව වැය කළ යුතු නිසාමයි. සාමාන්‍ය තත්ත්වයන් යටතේ භෝග වගා කරන විට මේ අන්දමට උපරිම අසන්නක් ලබා ගැනීම ගැටලු සහගත වී ඇත්තේ පවතින පාරිසරික සහ දේශගුණික සාධක නිසායි. මේ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හඳුන්වා දී ඇති වගා ක්‍රමයක් වශයෙන් ආරක්ෂිත කුටීර තුල භෝග වගාව හඳුන්වන්න පුළුවන්. මෙහිදී ආරක්ෂිත කුටීර නිර්මාණය කර ගැනීම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදු වෙනවා. මේ සඳහා ලී, උණ බම්බු, යකඩ බට, ගැල්වනයිස් බට යනාදිය භාවිත කරන්න පුළුවන්. ගෘහය ආවරණය කිරීම සඳහා පොලිතීන්ද, පැති බිත්ති සඳහා දැල් වර්ගද භාවිත කරන්න පුළුවන්. දැල් භාවිත කරන විට කෘමි ප්‍රතිරෝධී දැල්වද යොදාගන්න පුළුවන්. ආරුක්කු ආකාරයට හෝ වාතාශ්‍ර කවුළු සහිත ආරුක්කු ආකාරයට මෙම ආරක්ෂිත කුටීර නිර්මාණය කරනවා. ගෘහය ගොඩනැංවීමට පෙර තමන් සකස් කිරීමට බලාපොරොත්තු වන ආරක්ෂිත ගෘහයේ විශාලත්වය, ගෘහය තුළ වගා ක්‍රමය, වගා ව්‍යුහය මගින් සැකිල්ලට ලැබෙන බර, පරිසර තත්ත්ව පාලන ක්‍රම සහ ඒවායින් ලැබෙන බර, ජලය සහ පොහොර ලබා දෙන ආකාරය, ව්‍යුහය සඳහා භාවිත කරන ද්‍රව්‍ය ගැන අවධානය යොමු කළ යුතු වෙනවා. අපේ රටේ ආරක්ෂිත ගෘහ තුළ ප්‍රධාන වශයෙන් සිදුවන ගැටලු සහගත පරිසර සාධකයේ වන්නේ ගෘහය තුළ උෂ්ණත්වය වැඩිවීම. මෙය පාලනය කිරීම සඳහා වහලේ ඉහළින් වාකවුළු සකස් කිරීම, විදුලි පංකා සවිකිරීම, ජලය මීදුමක් ආකාරයට යෙදීම, සූර්යාලෝකයේ කපාහරින සෙවන දැල් භාවිත කිරීම කරන්න පුළුවන්. මේ අන්දමට ආරක්ෂිත කුටීර සකස් කර භෝග වගා කරන ගුවි මහතුරුන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලදී දැක ගන්න පුළුවන්. හංගුරන්කෙත ප්‍රදේශයේට බෙල් පෙප පමණක් නෙමෙයි මෙවැනි කුටීර තුළ කොළ එළවලු, වෙනත් එළවලු වර්ග, විසිතුරු ශාක, පළතුරු වර්ග, ඖෂධ වර්ග වුණත් වගා කරන්න පුළුවන්. කෙසේ නමුත් ගෘහය නිර්මාණය කිරීම සඳහා වැඩි මුදලක් වැයවන නිසා ආර්ථික වශයෙන් වඩා ලාභදායි භෝග වර්ග මෙහි වගා කරන්න ඕන. මීට අමතරව බීජාර්ථාපල නිෂ්පාදනයටත් මෙම කුටීර භාවිත කරන්න පුළුවන්. මීට අමතරව මෙම කුටීරය තුළ තිබෙන පසෙහි මෙන්ම පස් රහිතව සකස් කළ මාධ්‍ය කුටීරය තුළට දමා එහි වුවද වගා කරන්න පුළුවන්. මීට අමතරව ජලරෝපිතවද මෙම කුටීර තුළ භෝග වගා කරන්න පුළුවන්. අපරිමිත වර්ධනයක් සහිත භෝග වගා කරන විට ඒ සඳහා ආධාරකද සැපය යුතුයි. ජලරෝපිතව වගා කරන විට පෝෂක ජලයට ලබා දීම සිදු කළ යුතු වෙනවා. වගා මාධ්‍යයක වගා කරන විට ජලය සහ පෝෂක එකවර ලබා දෙන්නත් පුළුවන්. මෙම කුටීර තුළ භෝග වගා කිරීමේදී පැල පුහුණු කිරීමක්ද සිදු කරන්න ඕන. ගෘහය සම්පූර්ණයෙන් කෘමි ප්‍රතිරෝධී දැල් යොදා තිබෙන නිසා පරාගණය සඳහා සුදුසු ක්‍රමයක්ද මෙවැනි කුටීර තුළ අනුගමනය කිරීම වැදගත්. මේ අනුව ආරක්ෂිත කුටීර තුළ භෝග වගා කිරීමේදී තාක්ෂණික දැනුම ලබා ගැනීම මෙන්ම ඒ පිළිබඳව කැපවීම ඉතා අත්‍යවශ්‍ය දෙයක්. නිසි පරිදි පාලනය කරන ආරක්ෂිත කුටීර තුළින් ඉහළ ගුණාත්මයෙන් යුතු වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා මෙන්ම වැඩි ආදායමක් ලබා ගැනීමටද පුළුවන්.